යෝගට් කන එක අපේ ලංකාවේ ඉන්න බොහෝ දෙනාගේ හොඳ පුරුද්දක්. හැබැයි මේ පුරුද්ද එහෙම වුණාට මේ පුරුද්දයට බොහෝ දේවල් තියෙන්න පුළුවන්. එකක් තමයි මේ යෝගට් වල තියෙන විවිධාකාර මිල ගන්න. අනිත් එක තමයි මේ යෝගට් වල තියෙන පෝෂණීය ගුණය. පෝෂණීය ගුණය විදිහට අපි සලකන්නේ මේ සීනි අඩු බවත් මේ දේ වැඩි බවත්. ඒ වගේම තමයි මේකට දාන විවිධ රසකාරක සහ වර්ණක. ඒ වායේ ඇති විවිධ ප්‍රමාණය. ඉතින් අද අපි ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ ලංකාවේ සාමාන්‍ය වෙළඳපොලේ දකින්න පුළුවන් යෝගට් වර්ග 10ක් විතර අපි අද ගෙනාවා. ඒ ගෙනල්ලා අපි වෙන වෙනම රිව්යු එකක් විදියට අද අපි ඔයාලට ඉදිරිපත් කරනවා. මේ වෙළඳ නාමයන්ට අවමානයක් වෙන විදියට කටයුතු කරන්න නෙමෙයි අපි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් සියලුම පාරිභෝගික ජනතාවගේ යහපත උදෙසා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අපේ වීඩියෝ බලන්න අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. අපි මේ යෝගට් review එක කරන්න කලින් අපි බලමු ලංකාවේ යෝගට් හදනකොට ඒකට මොනවද දාලා තියෙන්නේ කියලා. මේකට මුලින්ම දානවා fresh milk. ඊළඟට දානවා සීනි. ඒ වගේම මිල්ක් සොලිඩ් දානවා. ඒ වගේම ජෙලටින් දානවා. ඒ වගේම කල් තබා ගන්න ද්‍රව්‍ය විදිහට INS 202 කියන සංගතක කේසෝමේට් කියන සංගතක වගේ තවත් කීපයක් දානවා. ඒ වගේම යෝගට් කල්චර් දානවා. කලරින් විදිහට නැචරල් වැනිලා කලර් එක වගේම INS 102 122 කියන සංගතක වල විද්‍යාත්මක නම දානවා. මේ සියල්ලම යෝගට් ඇසුරු මේ වටේ දැක ගන්න පුළුවන්. දැන් අපි බලමු යෝගට් කෑවම තියෙන ගුණේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් යෝගට් එකක් කෑවම ඔබේ දෛනික කැල්සියම් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න පුළුවන්. හැබැයි මේ යෝගට් එකක් කියන්නේ යෝගට් කප් එකක් කියන ප්‍රමාණය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දිනකට ග්‍රෑම් 250ක් වට යෝගට් කන්න පුළුවන් නම් ඒ කියන්නේ ලංකාවේ නුව නම් කප් 3ක් යෝගට් කප් 3ක් කනවා නම් ඔබේ දෛනික කැල්සියම් අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙහි විටමින් B99. තවත් දෙයක් තමයි ඔයාගේ ඇපටයිට් එක වැඩි කරගන්නත් මේ යෝගට් පාවිච්චි කරන්න පුළුවන්. ඔයා වෙයිට් එක ගැන සැලකිලිමත් වෙන කෙනෙක් නම් වෙයිට් මැනේජ්මන්ට් එකටත් යෝගට් කියාපු දේ. ඔයා අහලා තිබේ යෝගට් වල ප්‍රීබයෝටික් කියලා දෙයක් තියෙනවා කියලා. ඉතින් මේ ප්‍රීබයෝටික්ස් කියන හින්දා ඔයාගේ ආහාර මාර්ගයේ ඇති කරදර බාධා දේවල් ඉවත් වෙනවා. මොනවද මේ කරදර බාධා කියන්නේ? ඒ වගේම ඒ කියන්නේ කන්ස්ටිපේෂන්, ඒ වගේම බඩේ අමාරුව, ඒ වගේ දේවල් අයින් වෙලා යනවා. ඒ වගේම ඔබේ ශරීරයේ ඉමුනිටි සිස්ටම් එක ප්‍රතිශක්තිකරණ පද්ධතිය බූස්ට් වෙන්න මේක හේතුවක් වෙනවා. ඔයා දන්නවද මේක මේද තියෙනවා කියලා? දැන් සාමාන්‍ය යෝගට් එකක් අපි ඉදිරියේ කතා කරමු. සීනි තියෙනවා, ලුණු තියෙනවා, මේද තියෙනවා. ඉතින් මේ මේද කියන දේ මේකේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපේ ශරීරයට හොඳ මේද. ඒ කියන්නේ STL කියන මේද කොටස. ඉතින් මේ මේද කොටස් වැඩිපුර තියෙනවා කියන්නේ ඔයාගේ බ්ලඩ් ප්‍රෙෂර් එක අඩුවෙන් තියාගන්න පුළුවන්. ඒකටත් මේ යෝගට් හොඳයි. සාමාන්‍යයෙන් යෝගට් කන්න ඕනේ මොන වෙලාවටද? මේක තමයි අහන ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් යෝගට් කන්න ඕනේ උදේ හරි හිස් බඩ ඉන්න වෙලාවට තමයි යෝගට් කන්න ඕනේ. කොයිම වෙලාවකවත් ඔබ ආහාරය ගත්තට පස්සේ, අපි කිව්ව ප්‍රධාන ආහාර වේලක් ගත්තට පස්සේ ඊට පස්සේ යෝගට් කන්න එපා. අපි මුලින්ම කතා කරා යෝගට් එකක් හොඳයි කියන්න ඕන කාරණා ගැන. සාමාන්‍යයෙන් යෝගට් එකක් හොඳයි කියන්නේ කාරණා හතරක් බලපානවා. ඒ කියන්නේ මේ ගුණය ගැන අපි කතා කරන්නේ. පළවෙනි එක තමයි මෙහි සීනි ප්‍රතිශතය පුළුවන් තරම් අඩු වෙන්න ඕනේ. මොකද මේ යෝගට් වලට ඒ හැදෙන සීනි ප්‍රමාණයට වඩා යම් කිසි සීනි ප්‍රමාණයක් අදාළ ආයතන විසින් ඇඩ් කරනවා. දෙවෙනි එක තමයි මේද ප්‍රමාණය. ඉතින් මේද ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. අපි මුලින් කතා කරා වගේ මෙහි තියෙන HDL කියන ශරීරයට හොඳ මේද. ඉතින් මේ ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ තේ යෝගට් එක හොඳයි. තුන්වෙනි කාරණාව තමයි මේකට දාලා තියෙන කලරින් ප්‍රමාණය. ඒ කියන්නේ වර්ග. අපි අර ඉස්සෙල්ලා INS වගේ සංගතක විදියට අර නම් කරන විදියක් තියෙනවා. ඔබට දැනගන්න පුළුවන් ඒවා ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඒ විස්තර ඔබට සර්ච් කරලා බලලා කලරින් සංගතක, ප්‍රසර්වේටිව් සංගතක, ඒ කියන්නේ කල් තබා ගන්න සංගතක. ඉතින් මේවා ප්‍රමාණ අඩු වෙනවා කියන්නේ ඒ යෝගට් එක ගොඩාක් හොඳයි. ඉතින් අද අපි මේ ඉදිරිපත් කරන පුට්‍රියු එක අපි මුලින් කිව්වා වගේ අපි ලංකාවේ කම්පැනි 10ක යෝගට් ගෙනල්ලා තියෙනවා. අපි මොනවද මේ යෝගට් 10ෙම බලන්නේ කියලා අපි පොඩ්ඩක් මුලින්ම බලමු.
මුලින්ම අපි බලනවා මේ යෝගට් එක ග්‍රෑම් කීයක් තියෙනවද කියලා. මොකද අපිට වෙළඳපොළ නිරීක්ෂණය කරනකොට හම්ුණා වෙළඳපොළේ විවිධ බර අනුව මෙම යෝගට් තියෙනවා. දෙවෙනි කාරණේ තමයි මෙම යෝගට් වල මිල. එකම ග්‍රෑම් ප්‍රමාණය තිබිලා විවිධ මිල ගණන් මේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි අධ්‍යයනයට ලේසි වෙන්න අපි මේක කැටගරි කරා පල්ලෙහාට පිළිවෙලට හැදුවා ග්‍රෑම් එකක් රුපියල් කීයක් වෙනවද කියලා. එතකොට යම්කිසි අවබෝධයක් ඔබට බලා ගන්න පුළුවන්. අනිත් වැදගත්ම දේ තමයි අපිට මේකට මෙහි දාලා තියෙන කල් තබා ගන්න දේවල් මොනවද කියලා දැනගන්න පුළුවන්. හොඳම දේ තමයි මෙහි කල් නිකුත්තර දින ගන්න. සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරපු දිනේ ඉඳලා කල් නිකුත්තර දිනේටදී අදාළ දින ගන්න. ඉතින් මේ දින ගන්න අපිට ආවා දින 14 සිට දින 44 දක්වා මේ යෝගට් 10 ආවා. සමහර යෝගට් වල 14යි සමහර වලට 33යි සමහර වලට 44යි ඒ වගේ අගයන් ආවා. ඉතින් දින අඩුම ගානකින් යෝගට් එක එක්ස්පයර් වෙනවා කියන්නේ ඒකට දාලා දින කල් තබා ගන්න ද්‍රව්‍ය ප්‍රමාණය අඩුයි. ඊළඟ තමයි යෝගට් එකේ අර ප්‍රධානම දාලා තියෙන අඩංගු සීනි ප්‍රමාණය කියලා. මෙහි ග්‍රෑම් 100කට සීනි කොච්චරක්ද කියලා තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒත් වැඩගත්. ඊළඟට අර HDL මේද ප්‍රමාණය මේකේ දාලා තිනවා. ඉතින් ඒකත් අපි මෙහි සැලකිල්ලට ගත්තා. ඊළඟට අපි මෙහි අඩංගු කලරින් සහ කල් තබා ගන්නා ද්‍රව්‍ය ඒවත් අපි මෙහිදී අධ්‍යයනය කරා. අපි ඔබට විශේෂ චාට් එකක් විදියට මේ අවසානයේ අපි ඔබට ඉදිරිපත් කරන්නම්. ඉතින් අපි දැන් යමු මේ එකින් එක යෝගට් අඳුන ගන්න. ඒ වගේ මොනවද තියෙන්නේ කියලා අපි එකින් එක දැන් බලමු. මුලින්ම අපි ගමු නිව්ඩේල් යෝගට් එක. මේක පොන්ටේරා සමාගම තමයි ගහන්නේ. මේක මිල සඳහන් කරලා තියෙනවා රුපියල් 80ක්. ඒ වගේම මෙහි ග්‍රෑම් තියෙනවා ග්‍රෑම් 80ක්. එතකොට මෙහි ග්‍රෑම් එකක් එතකොට රුපියලක් වෙනවා. ඊළඟට තියෙනවා මෙහි එක්ස්පයර් එක. එතකොට මේක එක්ස්පයර් එක ගණන් අපි හදලා බැලුවාම දින 44ක් තියාගන්න පුළුවන් මේ යෝගට් එක. ඒ වගේම තමයි මෙහි සීනි මේද සහ ලුණු ප්‍රමාණය බලමු. අපි ලුණු ප්‍රමාණය ඇත්තට ලොකු සැලකිල්ලක් වලට ලක් කරන්නේ නැහැ. මෙහි සීනි තියෙනවා ග්‍රෑම් 100ක යෝගට් එක 13.57ක්. සීනි ග්‍රෑම් 13.57ක් තියෙනවා. ඒ වගේම මෙහි මේද 3.6ක් තියෙනවා. එකක් ග්‍රෑම් 100ක ප්‍රමාණයක. ඊළඟ වැදගත්ම දේ තමයි මෙහෙට දාලා තියෙන කල් තබා ගන්නා ද්‍රව්‍ය. මෙහි සඳහන් කරලා තියෙනවා මෙහි INS 202 පොටෑසියම් සෝබේටුත් තියෙනවා. ඒ වගේ මෙහි කලරින් ගැන සඳහනක් නැහැ. ස්වභාවික වෙනිරා රස කියලා තමයි තියෙන්නේ. ඊළඟට අපි රත්ති යෝගට් එක ගමු. එකක් පොන්ටේරා සමාගමෙන්ම ගහන යෝගට් එකක්. මේකේ විශේෂත්වය තමයි මේකේ තියෙනවා ග්‍රෑම් 90ක්. මේකේ වැඩිපුරක් 10ක් දෙනවා. එතකොට මේකේ ග්‍රෑම් 90ක් තියෙනවා. ඒ වගේම හැබැයි මේකේ මිල සඳහන් කරලා තියෙන්නේ රුපියල් 80යි. එතකොට මෙහි ග්‍රෑම් එකක් වෙනවා ග්‍රෑම් එක මිල වෙනවා 780ක්. එතකොට මේකේ යම්කිසි ලාභයක් තියෙනවා කියලා අපිට පේනවා. හැබැයි මේකේ සීනි ප්‍රමාණය විදිහට තියෙනවා 14.87ක්. ඒ වගේම මෙහි මේද ප්‍රමාණය තියෙන්නේ 3.13ක්. ඒ වගේම මෙහි කල් තබා ගන්නා ද්‍රව්‍ය විදියට INS 202 වගේන පොටෑසියම් සෝබේටුත් තියෙනවා. හැබැයි මේකේ කලරින් ගැන සඳහනක් නැහැ. මේකේ තියෙන්නේ ස්වභාවික වැනිලා රසය කියලා තමයි. ඊළඟට අපි බලමු CIC එකකින් ගන්න යෝගට් එක. මෙහි ග්‍රෑම් ප්‍රමාණය සඳහන් කරලා මිල සඳහන් කරලා තියෙනවා රුපියල් 70ක් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙහි ග්‍රෑම් තියෙනවා 75. එතකොට මේකේ සාමාන්‍යයෙන් ග්‍රෑම් එකක් වෙනවා 793ක් විදියට. එතකොට මෙහි වලංගු දින ගාන අපි හදලා බැලුවාම 34ක් වෙනවා. අපි ඉස්සෙල්ලා කතා කළ රත්ති යෝගට් එකේ අපි ඉස්සෙල්ලා දින ගාන කිව්වේ නෑ. ඒකේ වලංගු දින කාලය 43ක් තියෙනවා. දැන් මේ CIC යෝගට් එකේ තියෙන්නේ 34යි. ඒ වගේම මේ සීනි ප්‍රමාණය තියෙනවා ග්‍රෑම් 100ක සීනි ග්‍රෑම් 14.1ක් තියෙනවා. ඒ වගේම මේද තියෙන්නේ 3.1යි. ඊළඟට අපි හයිලන්ඩ් යෝගට් එක ගමු. සාමාන්‍ය හයිලන්ඩ් යෝගට් එක රජයේ මිල්කෝ ආයතනය විසින් තමයි නිෂ්පාදනය කරන්නේ. මේ යෝගට් එක සාමාන්‍යයෙන් රුපියල්
හැත්තෑවක් වෙනවා මිල සාමාන්‍ය රුපියල් හැත්තෑවක් වෙනවා ඒ වගේම මෙහි ග්‍රෑම් 80ක් තියෙනවා එතකොට මේක යම් කිසි ලාභයක් තියෙනවා මේ යෝගට් එකක් මෙලදී ගන්න එක මෙහි ග්‍රෑම් එකක් 87ක් වගේ මුදලක් තමයි වෙන්නේ මෙහි සීනි ග්‍රෑම් තියෙනවා හැබැයි 13.9ක් ඒ වගේම මේද ග්‍රෑම් 3ක් තියෙනවා ග්‍රෑම් 100ක ඒ වගේම මෙහි වළංගු කාලය විශේෂත්වය අපි මේ වෙනකන් ඉදිරිපත් කරපු යෝගට් වලට වැඩිය දින 14යි මේ හයිලෙන් යෝගට් එකක් තියාගන්න පුළුවන් ඉතින් මේකේ කල් තබා ගන්න ද්‍රව්‍ය ගැන කිසිම සඳහනක් නැහැ ඒ වගේම විශේෂත්වය තමයි මෙහි පාට ගැන කිසිම සඳහනක් නැහැ ඉතින් මේ ස්වභාවික වැනිලා රසය තියෙනවා කියලා තමයි මේකෙත් තියෙන්නේ ඉතින් මේකට යම්කිසි ලකුණු ප්‍රමාණයක් අපිට දෙන්න පුළුවන් ඊළඟට අපි කොත්මලේ යෝගට් එක ගමු කොත්මලේ යෝගට් එක මිල සඳහන් වෙලා තියෙනවා රුපියල් 70ක් සඳහන් වෙලා තියෙනවා ඒ වගේම මෙහි ග්‍රෑම් ප්‍රමාණය ග්‍රෑම් 80ක් තියෙනවා ඉතින් කොත්මලේ යෝගට් එකත් එතකොට ග්‍රෑම් එකක් වෙන්නේ 787ක මුදලා ඒ වගේම මෙහි එක්ස්පයර් දින නිෂ්පාදිත දිනේ සහ එක්ස්පයර් වෙන දිනේ අතර වෙනස තමයි දින 34ක් තියාගන්න පුළුවන් ඉතින් මේකෙත් අනිවාර්යෙන් එතකොට කල් තබා ගන්න ද්‍රව්‍ය තියෙනවා කියලා අපිට පේනවා ඒ වගේම මෙහි සීනි ප්‍රමාණය තියෙනවා ග්‍රෑම් 14ක් තියෙනවා ඒ වගේම මේද ප්‍රමාණය තියෙනවා ග්‍රෑම් 3ක් ඉතින් මේ වගේම තමයි මෙහි කල් තබා ගන්න ද්‍රව්‍ය විදිහට INS 202 තමයි සඳහන් වෙලා තියෙන්නේ පොටෑසියම් සෝබේට් මෙහි අඩංගු නැහැ කියලා තමයි මෙහි අඩංගු ද්‍රව්‍ය වල සඳහන් වෙලා තියෙන්නේ ඒ වගේම තමයි මෙහි කලරින් විදිහට තියෙනවා INS 100 වගේම INS 102 INS 122 වගේ මේ දේවල් මෙහි තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා ඊළඟට අපි බලමු අබේවල යෝගට් එක අබේවල යෝගට් එකේ මිල වෙනවා රුපියල් 80ක් හැබැයි ග්‍රෑම් තියෙන්නේ 80යි එතකොට මේ ග්‍රෑම් එකක් රුපියලක් වෙනවා ඒ වගේම තමයි මෙහි ආයු දින කාලය තියෙන්නේ තියාගන්න පුළුවන් යෝගට් එක දින 30ක් ඒ වගේම තමයි මෙහි සීනි ප්‍රමාණය දිනවා 14.4ක් එතකොට ඒ වගේම මෙහි මේද ප්‍රමාණය දිනවා 3.5ක් ඒ වගේම මෙහි කල් තබා ගන්න ද්‍රව්‍ය විදිහට තියෙනවා පොටෑසියම් සෝබේට් තියෙනවා ඒ වගේම INS 202 තියෙනවා ඒ වගේම කලරිනුත් මෙහි තියෙනවා INS 100 ඊළඟට අපි තවත් ජනප්‍රිය යෝගට් එකක් ලංකාවේ පැලවත්ත යෝගට් එක පැලවත්ත යෝගට් එක මේ දිනවල රුපියල් 70යි වෙන්නේ රුපියල් 70ක් එනවා මෙහි ග්‍රෑම් තියෙනවා 80ක් එතකොට මේකෙත් යම් කිසි ලාභයක් තියෙනවා මේ යෝගට් එකේ ග්‍රෑම් 1ක මිල වෙනවා 787ක් ඒ වගේම තමයි මෙහි ආයු කාලය තමයි දින 30යි මේ දින 30ක් තියාගන්න පුළුවන් ඒ වගේම මෙහි සීනි ප්‍රමාණය 12.5ක් වෙනවා ඒ වගේම මෙහි මේද ප්‍රමාණය ග්‍රෑම් 3ක් වෙනවා ඉතින් ඒ වගේම මෙහි අඩංගු මේවා බැලුවොත් කල් තබා ගන්න ද්‍රව්‍ය විදිහට කිසිම දෙයක් මෙහි අඩංගු වෙන්නේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ මෙහි සඳහන් කරලා නැහැ මෙයාලා ඉතින් ඒකත් යම් කිසි විදිහකින් අපි හොයලා බලන්න ඕන දෙයක් මොකද මේ දින 30ක් තියාගන්නත් පුළුවන් මෙහි සඳහන් කරලා නැහැ මෙහි පර්මිටඩ් කලර් විතරයි සඳහන් කරලා තියෙන්නේ ඒක නම් ඔවුන් INS 102 කියන රසායනික සංගෝගය තමයි පාවිච්චි කරලා තියෙන්නේ ඊළඟ ලංකාවේ අපි තවත් ජනප්‍රිය යෝගට් එකක් තමයි මේ ප්‍රීමා ස්ටෙලා සෙට් යෝගට් කියන එක ඉතින් මේ විශේෂත්වය තමයි මේ යෝගට් එක තෝරගන්නේ මේ යෝගට් එක රුපියල් 80ක් වෙනවා ඒ වගේම මෙහි ග්‍රෑම් 80ක් තමයි තියෙන්නේ ඒ වගේම මෙහි එතකොට ග්‍රෑම් එකක් රුපියලක් වෙනවා ඉතින් මෙහි තියෙන විශේෂත්වය තමයි මෙහි ඇති සීනි ප්‍රමාණය මෙහි සඳහන් කරලා තියෙනවා අපිට දැන් මේ කතා කරපු සීලිය යෝගට් වලින් මෙහි ග්‍රෑම් 10යි තියෙන්නේ ඒ වගේම මේද ග්‍රෑම් 3ක් තියෙනවා මේ දින තබා ගන්න පුළුවන් දින 33ක් තියා ගන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ මෙහි කල් තබා ගන්න ද්‍රව්‍ය විදිහට INS 202 සංගතකයේ තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ ඒ වගේම තමයි කලරින් විදිහට මෙහි සඳහන් කරලා තියෙනවා INS 124 සහ INS 102 සංගතක ඊළඟට අපි පෙන්නන්නේ රිච් ලයිෆ් යෝගට් එක මේක රුපියල් 80ක් වෙනවා ඒ වගේම මෙහි ග්‍රෑම් තියෙන ප්‍රමාණය ග්‍රෑම් 80යි ඒ වගේම එතකොට මෙහි ග්‍රෑම් එකක් රුපියලක් වගේ ප්‍රමාණයක් වෙනවා මෙහි ආයු කාලය
දින 33ක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මෙහි සීනි ප්‍රමාණය තමයි 13.6ක් තියෙනවා. ඒ වගේම මේද ප්‍රමාණය ග්‍රෑම් 3ක් තියෙනවා. මෙහි තියෙන කල් තබා ගන්න ද්‍රව්‍ය විදිහට තියෙන්නේ INS 202 කියන සංඝටකයේ විතරයි. හැබැයි කලරින් සංඝටක නම් මෙහි කීපයක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. අවසාන වශයෙන් ඔබට ඉදිරිපත් කරන්නේ තවත් විශේෂ යෝගට් එකක්. ඔයාලා කීල්ස් වලට යනවා නම් සමහරට මේ යෝගට් එක දැකලා ඇති. හැබැයි මේ යෝගට් එක වෙන්නේ රුපියල් 58ක්. දැන් ඔබ දැකලා ඇති වෙළඳපොළේ යෝගට් වලට 5ට 2ක් 10ට 2ක් ඒ වගේ ප්‍රමාණ දෙනවා. එතකොට අපි ගණන් හදලා බලුවාම මේ යෝගට් එක ඊට ගහලා තියෙන මිලට වඩා අඩුයි. හැබැයි මෙයාලා එහෙම කරලා නැහැ. මෙයාලා කෙලිම රුපියල් 58ක් කියලා සඳහන් කරලා දිනවා යෝගට් එකේ. හැබැයි මෙහි ග්‍රෑම් 80ක් තියෙනවා. එතකොට මෙහි දින තබා ගන්න පුළුවන් ආයු කාලය තමයි දින 33ක් නිෂ්පාදිත දිනේ ඉඳලා තියාගන්න පුළුවන්. ඒ වගේම මෙහි ඇති සීනි ප්‍රමාණය තමයි 11.9ක්. ඒ කියන්නේ සීනියම් කිසි අනිත්‍යවටත් වඩා ටිකක් මෙහි අඩුයි. ඒ වගේම මේද ප්‍රමාණය වැඩි. දැන් අපි මුලින් කතා කරා වගේ වැඩි ප්‍රමාණයක් තියෙන්න ඕනෙත් මේ දේනි. ඉතින් මෙහි තියෙනවා 4.1ක් තියෙනවා ග්‍රෑම් 100ක මෙමේ යෝගට් එකේ. ඒ වගේම මෙහි සඳහන් කරලා නැහැ මෙයාලා කල් තබා ගන්න ද්‍රව්‍ය තියනවාද කියලා. ඉතින් මේකේ අපිට සඳහන් වෙලා නැහැ. හැබැයි කලරින් විදිහට නම් තියෙන සංඝටක මෙහි සඳහන් කරලා තියෙනවා. දැන් අපි බලමු යෝගට් දෙකක් අරගෙන මෙහි පාට සහ රසය ටිකක් මොකද්ද වගේ මොන වගේද කියලා. මොකද මම හයිලන්ඩ් යෝගට් එකයි කොත්මලේ යෝගට් එකයි තමයි මේකට තෝරගත්තේ. හයිලන්ඩ් යෝගට් එක තෝරගත්තේ මෙහි කිසිම රසකාරකයක් සහ මෙහි වැනිලා රසකාරකයේ තියෙනවා. හැබැයි වෙන කිසිම කෘතිම රසකාරකයක් සහ කල් තබා ගන්න ද්‍රව්‍යයක් නැති නිසා තමයි මම මේ හයිලන්ඩ් යෝගට් එක තෝරගත්තේ. කොත්මලේ යෝගට් එක තෝරගත්තේ මෙහි රසකාරක සහ කෘතිම රසකාරක සහ කෘතිම කල් තබා ගන්න ද්‍රව්‍ය තියෙන නිසා තමයි මේ යෝගට් එක තෝරගත්තේ. ඉතින් අපි මේ දෙක අරලා බලමු පාට මොන වගේද මෙහි රසත් මොන වගේද කියලා. හරි අපි මේ හයිලන්ඩ් යෝගට් එක අරලා බලමු. ඉතින් මේ වගේ පාටක් තමයි තියෙන්නේ යම් කිසි ප්‍රමාණයක. ඊළඟට අපි කොත්මලේ යෝගට් එක කරලා බලමු. අපිට පේනවා ඔබට පේනවද දන්නේ යම් කිසි තද කෙලෝවිෂ් කලර් එකක් තියෙනවා මෙහි කලරින් එකේ. දැන් අපිට පේනවා ඔබට යෝගට් එකක් ගත්තාම මේකට කියවලා බලන්න හරි ඔබට මේකක් නැත්තම් පාටෙන් අඳුනා ගන්න පුළුවන් මේකට යම් කිසි කලරින් ප්‍රමාණයක් දාලා තියෙන සමහර යෝගට් එක ස්වභාවික කලර් එක තමයි මේ මගේ අතේ මේ හල්ලෙන් යෝගට් එකේ මේ තියෙන්නේ. මේ තමයි සාමාන්‍ය කෘතිම වර්ණක දාලා තියෙන යෝගට් එකේ පාට. අපි මේකේ රසත් බලමු. අපි අර ඉස්සලාම මේ හයිලන් යෝගට් එකෙන් හොඳට කාලා බලමු. එතන ගුල් රහ තියෙනවා. ඊළඟට කොත්මලේ යෝගට් එකෙන් කාලා බලමු. එහි අඹුල් රහකට වඩා ටිකක් වැඩිපුර සීනි රහක් එනවා. සමහරට අර රසකාරක කලරින් එහෙම යොදලා තියෙන නිසා වෙන්නදී. දැන් අපි බලමු මේ වගේ 1, 2, 3 ස්ථාන දිනාගෙන තියෙන්නේ එක එක කැටගරි අනුව කොහොමද කියලා. ඒ කියන්නේ මිල අනුව මුල්ම ස්ථානයේ දිනාගෙන තියෙන්නේ මොකද්ද, සීනි ප්‍රමාණය අනුව මුලින්ම ස්ථානයේ දිනාගෙන තියෙන්නේ, ඒ වගේ. ඉතින් අපිට මුලින්ම තියෙන ඉස්සලා මිල ගැන. සාමාන්‍ය මිල අනුව නම් ලංකාවේ මේ තියෙන දැනට තියෙන අපි මේ රිවිව් කරපු යෝගට් වලින් බෙස්ට්ම යෝගට් එක තමයි කීල්ස් යෝගට් එක. ඔබ දැක්කා එක රුපියල් 58ක් උනේ. එතකොට ඊළඟට දෙවෙනි ස්ථාන කීපයකම තිබෙනවා. ඒ කියන්නේ රුපියල් 70ට තියෙන එකක්. ඒ කියන්නේ ග්‍රෑම් 80ක් රුපියල් 70කට ගන්න තියෙන යෝගට් තමයි ඒ විදිහට තියෙන්නේ. ඒකෙදි පළවත්ත හයිලන් කොත්මලේ තමයි ඒ අතරට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට අපි බලමු අර වළංගු දින ගාන. ඒ කියන්නේ එක්ස්පයර් ඩේට් එක ඉක්මනින් තියෙන යෝගට් එක තමයි. එතකොට අපි කන්න හොඳයි කියන පිළිගත් සම්මතය වෙන්නේ විද්‍යානුකූලව. එතකොට ඒකෙදි පළවෙනි ස්ථානයට ඇවිල්ලා තියෙන අනිවාර්යෙන් හයිලන්ඩ් යෝගට් එක. මොකද ඒක දවස් 14යි. ඊළඟට දෙවෙනි ස්ථාන තුනක් විදිහට ඇවිල්ලා තිනවා ප්‍රීමා ඉස්ටලා යෝගට් එක, රිච් ලයිට් යෝගට් එක, කීල්ස් යෝගට් එක. මෙහි දින 33ක් තමයි සඳහන් වෙලා තියෙන්නේ කල් තියාගන්න පුළුවන්. ඊළඟට සීනි ප්‍රමාණය අනුව අවම සීනි ප්‍රමාණයක් තිබ්බේ ප්‍රීමා ඉස්ටලා යෝගට් එකේ.
ඊළඟට හි දෙවන ස්ථානයේ විදිහට කීල්ස් යෝගට් එක තමයි තිබ්බේ අවසාන තුන්වෙනි ස්ථානයේ විදිහට පළවත් යෝගට් එක තමයි සීනි ප්‍රමාණ අඩුම යෝගට් එක විදිහට තිබ්බේ ඊළඟට මේද ප්‍රමාණ වැඩිම යෝගට් එක විදිහට අපිට මෙහි සඳහන් කරන්න පුළුවන් උනේ කීල්ස් යෝගට් එක ඊළඟට දෙවන ස්ථාන විදිහට ආවේ රිච් ලයිට් යෝගට් එක ප්‍රීමයිස්ටලා යෝගට් එක පළවත් යෝගට් එක කොස්මල යෝගට් එක ඒ වගේම හයිබ්‍රිඩ් යෝගට් එකක් දෙවන ස්ථාන වලට තියෙනවා කල්තබා ගන්න ද්‍රව්‍ය අඩුම යෝගට් එක විදිහට අපිට ආවේ ඒකෙන් පළවෙනි ස්ථානයේ අමුණු හයිලන්ඩ් යෝගට් එකට මොකද ඒක කිසිම කල්තබා ගන්න ද්‍රව්‍යයක් තිබුණේ නැහැ දෙවෙනියට කල්තබා ගන්න ද්‍රව්‍ය සඳහන් වෙලා තිබෙන්නේ නැහැ පළවත් යෝගට් එකේ ඉතින් අනිත් සියලුම යෝගට් වල කල්තබා ගන්න ද්‍රව්‍ය තිබ්බා ඊළඟට කලරින් විදිහට ස්වභාවික වැනිලා කලරයක අර වෙනත් දේවල් තිබ්බ යෝගට් නැති යෝගට් විදිහට අපිට හම්බුනේ පළවෙනි ස්ථානයේ දෙන්න පුළුවන් හයිලන්ඩ් යෝගට් එකේ ස්වභාවික වැනිලා කලරින් එක විතරයි තිබ්බේ ඒක සඳහන් කරලා තිබ්බේ නෑ ඇත්තට මේ යෝගට් එකේ ඉතින් ඒ තමයි පළවෙනි ස්ථානයට ඊළඟට නියුඩේල් සහ රත්ති යෝගට් වල මෙම කල්තබා ගන්න ද්‍රව්‍ය තිබ්බේ නෑ හැබැයි ඒ වගේ සඳහන් වෙලා තිබ්බා ස්වභාවික වැනිලා රසය තියෙනවා කියලා ඉතින් මේවා තමයි අපේ රටේ තියෙන ප්‍රධාන යෝගට් අතරින් ඔබට කරපු යෝගට් රිවියු එක. මෙම දත්තවලින් ඔබට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් ඔබේට පෝෂණයක් ලැබෙන විදිහට ඔබේ අතේ තියෙන මුදල් ප්‍රමාණ අනුව ගන්න ඕන යෝගට් එක මොකක්ද කියලා මේ අනුව තේරෙන්නේ නැති ඔයාලට. ඉතින් මේ වගේ වීඩියෝ අපි ඉදිරියේදී ඔයාලට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එකක් ආපු ගමන්ම ඔයාලට බලා ගන්න පුළුවන්. පල්ලෙහා සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා නොටිෆිකේෂන් බෙල් අයිකන් එක ක්ලික් කරලා තිබ්බනම් ඉතින් සියලු දෙනාටම සුබ දවසක්.